ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් අම්මා පුංචි කිරිපත් මේසයක් දාලා තිබුණා. ඇය හැමදාම කොල්ලගේ උපන්දිනයට මේ වගේ කිරිපත් මේසයක් දානවා. ඒත් ඇය අද විශේෂයෙන් ඒක ලෑස්ති කළේ පළවෙනි වතාවට උදේ කිරිපත් මේසයට අමුත් එක්කෙන නිසයි. අනේ දුව ආවද? එන්න මැනික. අම්මා කෙල්ලට කතා කරන්නේ හරි ආදරෙන්. මේ වගේ අහිංසක ලේලි කෙනෙක් ලැබෙනවා නම් ඇයටත් ආසයි. ඒත් මේ අම්මා ජීවිතය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. සමහර දේවල් එහෙමම ලැබෙයි කියලා ඇයට හිතෙන්නේ නැහැ. එන්න මැනික. කොල්ලත් අම්මා විදියටම කියනවා. අම්මයි කෙල්ලයි මූණට මූණ බලාගෙන හිනා වෙනවා. දෙනෙත් හිස කසනවා. ඇහැ තොල්පට තද කරගන්නවා. මන් ටිකක් උදින් ආවා අම්මේ. කෙල්ල පෑන්ට්‍රියේ පහත් වෙලා අම්මට වඳිනවා. අම්මා කෙල්ලව නැගිටවල සිප ගන්නවා. හරිම සුවඳයිනේ. මලකිඹ වගේ. මමත් කිව්වා කොල්ලට කියන්න හිතෙනවා. මේ පිටරට පර්ෆියුම් එකක් අම්මේ. ඒක තමයි. දෙනි තිනා වෙනවා. මේ අම්මේ නංගි මට දුන්න බර්ත්ඩේ ප්‍රසන්ට් එක. කොල්ලා එක කෙල්ල ඉන්න තැනම අම්මට පෙන්නනවා. කෙල්ලට ලැජ්ජයි. ඒත් හිතයටෙන් ඇයට ඒ ගැන සතුටුයි. ඔයාට තියෙන්නේ ගොඩක් විවෘත අවංක හදවතක්. තමන්ගේ අයගෙන් කිසිවක් සංගවන්නේ නැහැ. හැම කොල්ලෙක්ම එහෙම නෑ. ඇය ඒක දන්නවා. අනේ ලස්සන වොච් එකක් නෙමෙනික. ගොඩක් ගණන් ඇතිනේ. අම්මට හරි ලෝභයි. තමන්ගේ කොල්ලට තමන්ට පස්සේ කෙනෙක් මෙහෙම වටිනා දෙයක් දුන්නේ ඇයි? මන් ටිකක් හොයලා අම්මේ ගත්තේ. අයියට මැච්චේ කියලා හිතුණා. ඒකනේ එයාටම කියලා හදලා වගේ. එයාට මේ වගේ ලස්සන වොච් එකක් අරන් දෙන්න මාත් උන්නේ. ඒත් පුතේ දහහක් වියදම්නේ. අයියාගේ එක්සෑම් වලට සෑහෙන ගාණක් යනවනේ. ඉතින් හිතාගෙන උන්නට බැරි වෙනවා. ෂෝක් පුතේ. පරිස්සමින් තියාගන්න. කෙල්ලට සතුට දරාගන්න බෑ. මේ පුංචි තිලිනේට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා ඇයි හිතුවේ නෑ? අයියා කියන්නේ අද විතරයි දාන්නේ කියලා අම්මේ. කෙල්ලත් ඔව් කියෝදේ අම්මා ඉස්සරහම කියනවා. අම්මත් පුදුමෙන් බලනවා. අනේ කෙල්ල ආසාවෙන් ගෙනත් දුන්න දේනේ. ඇයි අද විතරක් දාන්නේ? දෙනෙත් බිම බලාගෙන හිනා වෙනවා. අයියා කියන්නේ අම්මේ මේක මේ වෙඩින් එක දවසට දාන්න තියාගන්නවලු. අද විතරක් දාලා. වෙඩින් සූට් එකට ඒක ලස්සනට තියේ කියන්නේ. කෙල්ල අම්මා ඉස්සරහාම කොල්ලා කියපු දේ කිව්වා. දෙනෙ ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා. අම්මා හිනා වෙනවා. කොල්ලා ඔය කතාව කියන්නේ වෙන දෙයක් හිතේ තියාගෙන කියලා අම්මා දන්නවා. මේක එහෙමයි. එහෙම කිව්වොත් ඉතින් ඒක ක්‍රයිම තමයි. එයා එහෙමයි. තාත්තා ඇඳපු කමිස දෙක තාම තියාගෙන ඉන්නවා. ඇඟේ ගාන්ට ආවම අඳින්න කියලා. දේවාංගණයට හොගෙන පුදුම නෑ. දුර්ලභය එහෙමයි. අපි කිරිබත් කෑල්ලක් කමු මැනික. මම කටලටුත් හැදුවා ඔයා එන නිසා. අනේ අම්මා ගොඩක් මහන්සියලා. මේක මොකද්ද? අද හවසට තව හදන්න ඕනනේ. මහත් උදවට ඉන්නම් අම්මේ. කෙල්ල කියනවා අම්මට දුකයිත් වගේ. ඉඳගෙන කන්න. දේවාංගනට පිටන්නේ දෙනිත්. ඇය හොරහැ නොදෙස බලනවා. සමාව ඉල්ලන්න වගේ. අර කතාව අම්මට කියපු එක ගැන ඔහු එන්නේ තරහින්ද කියලා ඇය බැලුවේ. ඒත් ඔහුගේ මොනේ එහෙම පාටක් නෑ. මං ආස ඇඹුල් තියල් එක කන්න. මේක එක්ක පස්සේ කන්නම් අයියේ.
සීනි සම්බෝල බෙදන්න යද්දි දේවාංගනී කිව්වා, දෙනෙට්ට බැලෙන්නේ අම්මා දෙසයි. අයියත් එහෙම තමා. එයාත් ආස ඇඹුල් තියල් එක කන්න. ඉස්සර ඉස්කෝලේ පාන් අරන් යද්දි මම රෑට මාළු කෑලි දෙකක් ඇඹුල් තියල් දාලා තියෙනවා. උදේට ඒක පොඩි කරලා පාන්වල දාලා දෙන්නේ. අම්මගේ ඇඹුල් තියල් හරි රහයි. කෙල්ල කිව්වේ ඇඹුල් තියල් පොඩි කරගෙන කිරිපත් එක කන ගමන්. මං වෙලාවක හොඳ තලපට් ටිකක් ගෙන ඇඹුල් තියල් ඇතිලියම්ම හදලා දෙන්නම්කෝ. අලුත් ඇතිලියක. දිනෙත් ඇස් ලොකු කරලා හිස වනනවා. අම්මට මම කිව්වා ඔයා අතේ කිරිපත් එවනවා කියලා. අම්මා කිව්වා, අම්මේ තාත්තා කිරිපත් කාලා යන්න ඉඳී නේද පුතේ? ඔව් අම්මේ, එයා උදේට කාලමයි යන්නේ. කවදාවත් මගෙන් කන්නේ නැහැ. හොඳ පිරිමි හිමයි පුතේ. අම්මා කියන්නේ වෙනස්ම භක්තියකින්. කන්නකෝ, මම කෝපි හදන් එන්නම්. අම්මා යන්නේ ඇගේ හිසත් අතකාගෙන වගේ. මේ ගෙදරදි දැනෙන නිවන සැනසීම නොවේ නම් හුරු පුරුදු බව. තමන්ගේ ගෙදරවත් දැනෙන්නේ නැහැ කියලා කෙල්ලට හිතෙනවා. ඒක හදවතට වෙනස්ම සැනසීමක් ගෙනෙන දෙයක්. කෙල්ලහොට කතා කරනවා. දිනෙත් ඇගේ පිකානට තව ඇඹුල් තියල් කෑල්ලක් දානවා. තරහද? අරක කිව්වට දිනෙත් හිනා වෙනවා. අම්මට මම ඔය වගේ ඒවා ඕන තරම් කියලා තියෙන්නේ නංගි. එයාට ඒක ගානක් නෑ. අම්මලයි පුතාලයි යාළුවෝ වගේ ඉන්නේ කලාතුරකින් කියලා එය දන්නවා. ගොඩක් පුතුන්ගේ ජීවිත අම්මලට ගුප්ත දෙයක්. ඇඹුල් තියල් වලට ගොඩක් ආසද? මේ ගොරකරහට මම හරිම ආසයි. මේකයි පොල් සම්බෝල චුට්ටකුයි බතුයි ෂෝක්. දවල්ට කන්න ඇඹුල් තියල් ටිකක් දාලා දෙන්නම්. දැන් අරන් යනවා. ඒ වලින් කෑල්ලක් තියාගන්නවා මම. දේවාංගනි ඇත්තම කියනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සිටිද්දි ඇය ශ්‍රී ලංකන් චොප් එකකින් මාළු ඇඹුල් තියල් බෝතලයක් ගෙනත් තියාගෙනයි කෑවේ. ඔහුත් එක්ක මෙහෙම කමින් බොමින් කතා කරමින් සිටිද්දි මොකද්ද දැනෙන්න ගන්නවා. ඒක මොකද්ද කියලා හදවතවත් තාම හඳුනාගෙන නැහැ. ඇයට එහෙමයි හිතෙන්නේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.